1981 ජනාධිපතිවරණ පනත සම්මත කරන විට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන පක්ෂයක අපේක්ෂකයට රුපියල් 50,000ක් විදියටත් ස්වාධීන අපේක්ෂක රුපියල් 75,000ක් විදියටත් අපමුදලක් තැන්පත් කළ යුතුයි කියලා නියම කරා. මේ අපමුදලක් නියම කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ ජනාධිපතිවරණයට බොරු අපේක්ෂකයන් ඉදිරිපත් වීම අධෛර්යමත් කිරීම. මොකද ඒ ඉදිරිපත් වෙන අපේක්ෂකයට 10%ට වඩා ඡන්ද ලබා ගන්න බැරි වුණොත් අපමුදල රාජසන්තක වෙනවා. ලංකා ඉතිහාසයේ පැවැත්තුණු සෑම ජනාධිපතිවරණයකම ප්‍රධාන අපේක්ෂකයන් දෙන්න හැරුණු විට සෑම අපේක්ෂකයකම අපමුදල රාජසන්තක වෙලා තියෙනවා. මොකද ඉතිහාසයේ කිසිම දවසක 3 අපේක්ෂකයා හෝ ඊට පහළ කෙනෙක් 10% ඉක්මවා යන්න සමත් නොවුණු නිසා. එහෙම තිබියදීත් අපමුදල රාජසන්තක වෙන බව දැන දැනත් බුරුතු පිටින් අපේක්ෂකව ඉදිරිපත් වෙනවා. 2019 ජනාධිපතිවරණයට විතරක් අපේක්ෂකව 35 ඉදිරිපත් වුණා. එහෙම වෙන්නේ ඇයි? සමහර අපේක්ෂකයන් ඉදිරිපත් වෙනවා ප්‍රධාන අපේක්ෂකයන් විසින් මුදල් කුට්ටියක් ගෙවලා ඡන්දෙට දානවා තමන්ගේ ප්‍රතිවාදී අපේක්ෂකයන්ට මඩ ගහන්න, පහර දෙන්න. ඒ වගේම තවත් සමහරු ඉදිරිපත් වෙන්නේ රටේ ප්‍රසිද්ධ පුද්ගලෙක් බවට පත් වෙන්න. මොකද ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් වුණාම අපේ ජනමාධ්‍ය ඔවුන්ට ලොකු ප්‍රචාරයක් ලබා දෙනවා. අඩුම ගානේ අපතැම්පත් කරලා එනවා, නාම යෝජනා බාර දීලා එනවා, ඡායාරූප පුවත්පත්වල, වෙබ් අඩවිවල, රූපවාහිනී, ගුවන් විදුලියේ ප්‍රචාරය කරනවා. එහෙම නැතිනම් කුණුවෙන්ඩ පැරදිලත් නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හේතුවක් තියෙන්න ඕනේ. මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තියෙනවා මීට පෙර දෙපාරක් ඉදිරිපත් වෙලත් ඡන්ද 20,000ක්වත් ලබා ගන්න බැරි වෙච්ච අපේක්ෂකෙක් පවා. මේ මෙහෙම වෙන්න ප්‍රධානම හේතුව තමයි මේ අපමුදල ප්‍රමාණවත් නොවීම. අද කාලේ රුපියල් 50,000 75,000 කියන්නේ කෙනෙක්ගේ මාසික වැටුප. ඕන කෙනෙකුට ලේසියෙන් හොයාගන්න පුළුවන් මුදලක්. හැබැයි මැතිවරණ කොමිසම කියන විදියට අමතර එක් අපේක්ෂකයෙක්ගෙන් රුපියල් මිලියන 200ක අමතර වියදමක් මැතිවරණ කොමිසමට දරන්න වෙනවා. එහෙමනම් මේ අපේක්ෂකයන්ව සීමා කිරීමේ අත්‍යවශ්‍යතාවය මතුවලා තියෙනවා. අමතක කරන්න නරකයි, තමන් අනුන්ට මඩ ගහන්න, තමන් කැපිපෙන්න පුද්ගලෙක් කරගන්න මේ අය වියදම් කරන්න අපේ මුදල්, මහජන මුදල්. ඒ නිසා අපි යෝජනා කරනවා දැන් මේ ගත්තම අද මේ රුපියලේ වටිනාකම බාල්දු වීම තමයි ඕන කෙනෙකුට අර අපි කිව්ව මාසික වැටුප තත්ත්වයට මේ රුපියල් 50,000 75,000 පත් වෙලා තියෙන්නේ. මේ මුදල නියම කර 1981. එදා 1981 දී රුපියල් 20ක් වෙච්ච ඩොලරය අද රුපියල් 300යි. ඒ වගේම එදා රුපියල් 10ක් වෙච්ච පෙට්‍රල් ලීටරය අද 345යි. එහෙම බලනකොට මේ මුදල කිසිම වටිනාකමක් නැති මුදලක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසාම මහජන මුදල් මිලියන ගණන් වැය කරන තත්ත්වයකට රට තල්ලු කරලා තියෙනවා. නිසා අපි යෝජනා කරනවා ජනාධිපතිවරණයක ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙන්න නම් අනිවාර්යෙන් රුපියල් 100,000ක් නැත්තම් මිලියන 10ක අපතැම්පතුවක් ලබා ගත යුතුයි. ඒ වගේම දේශපාලන පක්ෂකෙන් ඉදිරිපත් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඊට කලින් පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ දේශපාලන පක්ෂය අඩුම ගානේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් දිනාගෙන තියෙන්න ඕනේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිනා ගන්න බැරි පක්ෂයකට ජනාධිපතිවරණයක් දිනන්න පුළුවන් වෙන්න බෑනේ. මේ නිසා මේ යෝජනා අලුත් යෝජනා නෙවෙයි, අපි වරින් වර ආණ්ඩුවට ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් තමන්ගේ ප්‍රතිවාදී අපේක්ෂකයාට මඩ ගහන්න, තමන්ගේ රූකඩ අපේක්ෂකයන් 2-3 දාගන්න ඕනි නිසා කිසිම ආණ්ඩුවක් මේක ක්‍රියාත්මක කළේ නැහැ. නමුත් මේ ජනාධිපතිවරණේ දැනට 27 අපතැම්පත් කරලා තියෙනවා. ඉදිරි දවස් කීපයේදී තව විශාල ගණනක් එකතු වෙලා බොහෝ විට 35 වැඩි ගණනක් බවට මේක පත් වෙන්න පුළුවන්. මේක තමයි හොඳම අවස්ථාව. පක්ෂ ભેදයෙන් තොරව හැමෝම ආණ්ඩුවට බල කරන්න ඕනි. මේ මහජන මුදල් නාස්තිය වළක්වන්න නම් අපමුදල ඉහළ දැමීමත්, පක්ෂවලින් ඉදිරිපත් වීමේ අපේක්ෂකයන්ට සීමා පැනවීමත් වහාම සිදු කළ යුතුයි කියලා.